දැන් අද අපි මේ බ්‍රැන්ඩෙක් සායතනත් එක්ක එකතු වෙලා මේ ගුවින්ගේ අක්කර 14 හා මාර්ක ප්‍රමාණයක් අද මුංගට වගා කළා. ඇත්තට මේ මුංගට වගාව ඉතා වැදගත් වගාවක්. මේ කාරණා කීපයක් නිසා වැදගත් වෙනවා. ප්‍රධාන කාරණේ තමයි දැන් අද අපිට මේ ලෝකේ මතුවෙමින් පවතින මේ ආහාර අර්බුදයත් එක්ක විශේෂයෙන්ම දැන් අද දහන්න හැඟයක් තියෙනවා. ඒ වගේම පිටි හැඟයක් තියෙනවා. වී පිළිබඳ හැඟයක ප්‍රශ්නයක් තියෙනවා. මේ මුංගට කියන්නේ අපිට විවිධ ආකාරයෙන් ආහාරට ගන්න පුළුවන්. මොකද මුංගට අපිට තම්බලත් වේලක් පරිමහන පුළුවන් භෝගයක්. ඒකේ විශේෂ වාසියකුත් තියෙනවා. මොකද මේකේ ප්‍රෝටීන් ප්‍රමාණය බහුලයි. විශේෂයෙන්ම වැඩෙන දරුවන්ට හොඳ පෝෂණීය ආහාරයක්. ත්‍රිපෝෂක වගේ දේවල් හදානත් මේක ආහාරයක් වශයෙන් ගන්නවා. ඒ පැත්තෙන් වටිනාකමක් තියෙන අතරේ අපිට ආහාර හැඟයට හොඳ උත්තරයක් දෙන්නත් පුළුවන්. තවත් මුං වල විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ මුං කියන්නේ රනිල කුලයේ භෝගයක් නිසා මෙයාගේ මුල් වලට පුළුවන් මූර වල හැදෙනවා මේ මූල ගැටිති වල තියෙනවා රයිසෝබියම් කියලා බැක්ටීරියාවක්. මෙන්න මේ බැක්ටීරියාවට පුළුවන් වායුගෝලිත නයිට්‍රජන් පසර එකතු කරන්න. මේ නයිට්‍රජන් ලබා දෙන්න තමයි අපි යූරියා කියන පොහොර පාවිච්චි කරන්නේ. මේ යූරියා පොහොර වල මිල අධික ලෙස වැඩි වෙලා තියෙනවා මේ ලෝකේ තියෙන ඉන්ද්‍ර අර්බුදයත් එක්ක. ඒ නිසා යූරියා පොහොර වල මිල වැඩි වෙනකොට අපිට මේ මුං වගා කිරීම මගින් අඩු පොහොර ප්‍රමාණයක් භාවිත කරලා හොඳ පරදාවක් ගන්න පුළුවන්. එතකොට මේක අපිට පුළුවන් තනි වගාවක් වශයෙන් කරන්නත් පුළුවන්. ඒ වගේම වී වගාවේ අතුරු භෝගයක් වශයෙන් වගා කරන්නත් පුළුවන්. දැන් අපි තනි වගාවක් වශයෙන් කරන එක තමයි අද දවසේ කලේ. එතනදී අපි භූමිය සකස් කරලා ජලය බැස යන්න කාණු යොදලා මේ වගාව අපි කරනවා. ජලය බැසෙන එක ඉතා වැදගත් මුං වගාවට. මොකද ජලය බැස ගියේ නැත්තම් මේ මුල් කුණු වෙලා මේ භෝගය විනාශ වෙන නිසා. ඒ නිසා විශේෂයෙන්ම මහ කන්නේදී භූමිය සකස් කරනකොට හොඳට ජලය බැසෙන ලෙස කාණු සකස් කරන එක ඉතා වැදගත්. ඒ නිසා උස්බිම් වල වගා කරන්න පුළුවන් මහ කන්නේදී. තව ක්‍රමයක් තමයි දැන් අපිට වී වගාවේ ගොයම් අස්සොන් නිලුවෙන් පස්සේ ඊළඟ වතාවේ බිම් සකස් කිරීම දක්වා යම් කාලයක් තියෙනවා. මෙන්න මේ කාලෙදි අපි කියනවා තුන්වෙනි කන්නේ වගාව කියලා. නැත්නම් අතරමැදි කන්නේ වගාව කියලා. මෙන්න මේ වගාවේදී අපිට පුළුවන් මුං වගා කරන්න. ඒක හරි පහසුම ක්‍රමය තමයි අපි මේකට කියන්නේ ඉපණැල්ලි වගාව. එතනදී ලැබෙන අස්වැන්න තනි වගාවට වඩා ටිකක් අඩුයි. හැබැයි කිසිම යෙදුමක් අපි යොදවන්නේ නැහැ. බිම් සකස් කිරීම කරන්නේ නැහැ. පොහොර යෙදීම කරන්න අවශ්‍ය නැහැ. මේ කාරණා නිසා අපිට මේ මුං වගාවේ හොඳ පොඩි අස්වැන්නක් ගත්තත් ඒක සම්පූර්ණම ලාභයක් බවට පත් වෙනවා. අපිට යන්නේ බීජ සදායන විදම් පවණයි. අපිට පුළුවන් බීජ පොඟවලා ගොයම් කපන දවසට කලින් දවසේ කුඹරට එහෙන්න පුළුවන්. දැන් අපි හෙට ගොයම් කපනවා නම් අද අපි කුඹරට එහෙනවා එක රැයක් පොඟවගත්ත බීජ. එතකොට ගොයම් කපන අවස්ථාවේදී දැන් අපි ඒකාබද්ධස්සුන්ලෙන් ගොයම් කපන්නේ. ඒ ගොයම් කැපුවන් පස්සේ පිදුරු වැටෙනවා කුඹරට. ඒතර ඒකෙන් පොඩි වසුණක් සැපේනවා. මේක අස්සේ මතුල මුන් ටික පැලවෙනවා. මෙහෙම කරන්න අපිට අක්කරයට අවශ්‍යයි කිලෝ 8ක් 10ක් තරම් ප්‍රමාණයක්. මේ බීජ ප්‍රමාණය ලබා ගන්න තවත් උපක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඊට කලින් කන්නේ වගාව යන අතරේ අපිට පුළුවන් නියර වගාවක් විදිහට මුං වගා කරන්න. ඒකට අපිට කිලෝග්‍රෑම් එකක් ඇති අක්කරේ. නියර වගාවක් විදිහට වගා කරාම ඒකටත් අපි ජල සම්පාදනයක් අවශ්‍ය නැහැ. ඒකට පොහොර යොදන්න අවශ්‍ය නැහැ. මේක ඉතා පහසුවෙන් කුඹුරේ අතුරු භෝගයක් වශයෙන් වගා කරන්න පුළුවන්. මේක තියෙන අර මං කලින් කිව්වා වගේ නයිට්‍රජන් තිර කරන නිසා නයිට්‍රජන් පොහොරක් ලැබෙනවා කුඹුරට. ඊට පස්සේ මේක අතුරු බල භෝගයේ අතුරු අවශේෂ ද්‍රව්‍ය ටික අපිට පුළුවන් කුඹුරට එකතු කරන්න බිම සකස් කරන අවස්ථාවේදී ඒතර හොඳ කාබනික පොහොරක් ලැබෙනවා. නියර වගාවෙන් ලබාගත්ත බීජ ටික අපිට පුළුවන් භාවිත කරන්න නිසා අපිට බීජ වලට වේදමක් යන්නේ. ඊළඟට කුඹුර මේ වගා කිරීමෙන් අපිට අස්වනු වාර දෙකක් තුනක් නෙලා ගන්න පුළුවන්. ඒක අපිට මේ ආදායමක් ලබා ගන්න පුළුවන් ගොවියට. ඊට අමතරව කුඹුරට අවශ්‍ය කරන කාබනික පොහොර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. වගේම නයිට්‍රජන් තිර කිරීමත් වෙනවා. ඒ නිසා ඉතා වැදගත් මේ මුං වගාව මේ කියන කොයි ආකාරයෙන් හෝ සිදු කරන එකයි.